පාලනයක් නැත්තත්වයට පත් වෙලා රටක ආණ්ඩුවක් පත් කරන්නේ රට පාලනය කරන්න. වත්මන් වකමානු වෙනකොට ආණ්ඩුවට කිසිම පාලනයක් නැත්තත්වයට පත් වෙලා තියෙනවා. එක පැත්තකින් රටේ ජනතාවට ඕන ආහාර ටික මුදල් වලටවත් ගන්න නැති වලට විදියට රට වෙළඳපොළ හිස් වෙලා තියෙනවා. තෙල් ටික වෙලාවට දෙන්නේ නැහැ. විදුලිය එක පැත්තකින් ඇමති කියනවා විදුලිය කපන්නේ නැහැ කියලා. අනිත් පැත්තෙන් දිනපතා විදුලිය කපනවා. ඒ විතරක් නෙවෙයි ජනතාවට අද බෙහෙත් නැතුව මරණ තත්වයකට පත් වෙලා තියෙනවා. අද වන විට කොළඹ වරායේ පමණ කන්ටේනර් 2000කට වැඩිය තියෙනවා. මොනවාද මේ වගේ තියෙන්නේ? ජනතාවට ඕන හාල් ටික, පරිප්පු ටික, සීනි ටික, කිරිපිටි ටික රටට ඇතුළට ගන්න බැරුව ඉන්නවා. වරායේ මාස ගාණක් තියෙනවා ආණ්ඩුවට ඩොලර් නැතිව. ආණ්ඩුවේ පාලනේ මේ රට අද ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. වෙළඳපොලේ අවුරුදු 27කට පස්සේ අවුරුදු 20 අවුරුදු සමාවෙන් වෙළඳපොලේ අවුරුදු 47කට පස්සේ 1977න් පස්සේ මේ රටේ පෝලිං යුගයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ රටේ කිරිපිටි පෝලම, ගෑස් පෝලිම, හාල් පෝලිම, සීනි පෝලිම, මේ සේරම් පෝලි නිර්මාණය වෙලා තියෙනවා. මේ අවුරුදු 45කට පස්සේ අපි හදපු රටක් අද විනාශ කරලා තියෙනවා. මීට අවුරුදු 40කට 50කට ඉස්සෙල්ලා රටේ බඩු ටික ගන්න තිබ්බේ නැහැ. රටේ ජනතාවගෙන් 30%කටවත් විදුලිය තිබ්බේ නැහැ. මම්මාවක් තිබ්බේ නැහැ. ඒ වගේම වාහනයක් තිබ්බේ නැහැ. අපිට මතකයි පාපැදියට පරණ ටයර් එකක් අරන් යන්න ඕන අලුත් ටයර් එකක් ගන්න. අපිට අපේ පක්ෂයට පුළුවන්කම ලැබුණා රට අලුත් සංවර්ධන යුගයට ඉනියන්න. ගමේ මිනිස්සුන්ට මෝටර් සයිකලයක් ගන්න හැම ගෙදරකම 3 wheel එකක් තියෙනවා. මහේන්ද්‍ර කැබ් එකක් තියෙනවා. ජපන් වාහනයක් තියෙන තත්ත්වෙ මේ රට ගෙනාවා. මේ රට කොච්චර බංකොලොත් වෙලා තියෙනවද කිව්වොත් පහුගිය අවුරුදු දෙකට එක වාහනයක්වත් ජීෙන්න බැරි වෙලා තියෙනවා. ජනතාවට කම්පියුටරයක් ළමයෙකුට ගන්න බැරි තත්ත්වෙට පත් වෙලා. ස්මාර්ට් ෆෝන් එකක් ගන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ විතරන්නේ අත්‍යවශ්‍ය ආහාර ටික නැති විදිහට පත් වෙලා තියෙනවා. විදුලිය දෙන්න බෑ. අද ඒ විතරක් නෙමෙයි රෝහල් වල බෙහෙත් ටික නැති තත්ත්වෙට පත් වෙලා තියෙනවා. හිතානිද්දා මේ රටේ ජනතාව මැරෙන්නේ කන්න නැතුව එක පැත්තකින්, අනිත් පැත්තෙන් බෙහෙත් නැතුව. දැන්ටමත් පිළිකා රෝහලේ පිළිකා වලට අවශ්‍ය බෙහෙත් ටික නැහැ. රජයේ රෝහලකට ගියොත් දොස්තර මහත්මයා දෙන්නේ තින් තුණ්ඩුව. වෙළඳපොලේ බෙහෙතුත් නැහැ. බෙහෙත් ටික ගන්නත් ඉන්දියාව පිටිපස්සෙන් ගිහිලා හිඟා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඇයි මේ සියල්ල? මේ රටේ වැරදි මූල්‍ය කළමනාකරණය. තමන්ගේ ගජ මිතුරන්ට අවශ්‍ය සහන ලබලා දුන්න බදු සහන බිලියන 600ක් නැති කරගත්තා. අපිට ආරංචි තවත් ගජ මිතුරෙකුට උසාවියේ බේරුම් කරන එකට යනවා කියලා ඩොලර් මිලියන ගාණක් ගෙවන්න යනවා තවත් ගජ මිතුරෙකුට. අපි මේ තොරතුරු එලි කරනවා හෙට අනිද්දා. ඒ වගේම දැන් මේ රටේ භාණ්ඩ බිල පාලනයෙන් තොර වෙලා තියෙනවා. අද ආණ්ඩුව නෙවෙයි මේ රට පාලනය කරන්නේ. දැන් IOC එක ඊයේ තෙල් මිල වැඩි කරා. මේක මම හිතන්නේ හොරාට ඉස්සලා මුට්ටිය දාලා බැලුවා. දැන් හෙට අනිද්දා සිපෙට්කෝ එක වැඩි කරනවා. එහෙනම් මේ රටේ තෙල් මිල තීරණය කරන්නේ අපේ රටේ ආණ්ඩුවවත්, රටේ තියෙන තෙල් සංස්ථාවත් නෙවෙයි. අද ලංකාවේ තෙල් මිල තීරණය කරන්නේ ඉන්දියාවේ IOC සමාගම. IOC සමාගම තෙල් වැඩි කරනවා. ඊට පස්සේ සිපෙට්කෝ එක වැඩි කරනවා. ජනතාවගේ ජීවන වියදම ඉන්නේ වැඩි වෙනවා. ඒ අස්සේ විදුලි බල ඇමතුමා කෙලින්ම ඉන්දියාවෙන් තෙල් ගන්න යනවා. අපි අහනවා තෙල් ගන්නේ වැඩි මිලටද අඩු මිලටද? ඝන දෙනුව කතා කරලා තෙල් මිල වැඩි වුණේ කියලා අපි අහනවා. ඒ විතරක් නෙවෙයි ව්‍යාණ්ඩුවෙන් අහනවා එක පැත්තකින් ඇමතිවරයා කියනවා විදුලිය ලබලා දෙන්නේ විදුලිය කපා හරින්නේ.
ඒවගේ පාරිභෝගික අධිකාරිය කියනවා නෑ අපිට කියලා තමයි විදුලිය කපන්න ඕන. මම හිතන්නේ ඒගොල්ලෝම ෆේල්. ජනාධිපති වගේ තෙල් ඇමතිත් ෆේල්. පාරිභෝගික අධිකාරියත් ෆේල්. ඇයි ජනතාවට කියලා නෙමෙයි විදුලිය කපන්නේ. ජනතාවගේ අයිතිය නැති කරලා තියෙනවා. දැන් හෙටානි ඉඳ වෙනකොට නොරොච්චෝලේ කෙරවල පිටියේ යුගදනවි කෙරවල පිටියේ යුගදනවි බලාගාරය දැන් විකුණලා තියෙන්නේ ඉන්දියාවට මේ ඇමරිකාවට. අපි අහනවා හෙටානිද්දා මේ රටේ බලශක්තිය පාලනය කරන්නේ ඇමරිකාව. තෙල් මිල පාලනය කරන්නේ ඉන්දියාව. ආණ්ඩුවට ප්‍රශ්නයක් නැති රටක් විදියට මේ රටපත් වෙලා තියෙනවා. අද ණය අර්බුදයට මේ ආණ්ඩුවට විසඳුමක් නැහැ. ආණ්ඩුවද ජාත්‍යන්තරයේ ගිහිලා හිඟා කනවා. ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.9ක් ගත්තා. පකිස්තානෙන් තව ඩොලර් මිලියන 200ක් ඉල්ලනවා. බංග්ලාදේශෙන් ඩොලර් මිලියන 200යි. හැබැයි අද වෙන විට අපේ රට කොච්චර බංකොලොත් පාද කිව්වොත් පිට රටවල් ණය දෙන ආයතන සල්ලි දෙන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙමනම් ඊට පස්සේ දැන් ආණ්ඩුව මොකද කරන්නේ? බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා කියනවා අපි කළු සල්ලි ගන්න උනත් සූදානම්. කාගෙද මේ කළු සල්ලි? එයා කියනවා නිදහස් දිනේට ඉස්සල දවසේ අපි කළු සල්ලි වලින් උතුරු කොරියාවෙන් අපි ආයුධ ගත්තා. හරිනම් මුදල් ඇමති ඉල්ලාස් වෙන්න ඕන. කළු සල්ලි පාලනය කරන්න, කළු සල්ලි වලින් සෙල්ලම් කරන්න මේ රටේ නීතියේ ඉඩක් නැහැ. ජාත්‍යන්තරයේ සම්බාධක පනවපු රටකින් ගනුදෙනු කරන්න මේ රටේ ජනතාව බලය දීලත් නැහැ. අපි ජාත්‍යන්තර සම්මුතියන්ට, ජාත්‍යන්තර එකගතාවයන්ට විරුද්ධ වෙලා තියෙනවා. උතුරු කොරියාවෙන් කළු සල්ලි වලින් ගනුදෙනු කරලා තියෙනවා. අපි දන්නේ අපිට ආරංචි ඔය කළු සල්ලි අප්‍රිකානු රටවල්ලා තියෙනවා කියලා. කාගේ කළු සල්ලිද මේවා? මේ කළු සල්ලි සුද්දංගේ කළු සල්ලිද? මේ කළු සල්ලි වෙන රටවල් වල එක කළු සල්ලිද? මේ කළු සල්ලි මේ රටෙන් හොරකම් කරපු කළු සල්ලි විදිහට තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ විදිහට අද රට බංකොලොත් භාවයට දාලා තියෙනවා මේ රාජපක්ෂ ආණ්ඩුව. මේ රට පාලනයක් නැති තැනකට මේ රටපත් වෙලා තියෙනවා. ආණ්ඩුවපත් කරන්න රට පාලනය කරන්න. අපි වාපත් කරපු ආණ්ඩුවට ආර්ථිකය පාලනය කරන්න බෑ. බඩු ගේනේ වගෙන පාලනයක් ඇත්තෙත් නැහැ. බෙහෙත් ටික ගේන්න වැඩපිළිවෙලකුත් නැහැ. තෙල් මිල පාලනයකුත් නැහැ. හෙටානිද්ද වෙනකොට LNG සප්ලයි එක ඇමරිකන් සමාගමක් කරනකොට බලශක්තියේ පාලනයකුත් නැත්තට උත්තරපත් වෙලා තියෙනවා. අපි කියනවා මේ රටේ මිනිස්සුන්ට, මේ රටේ ජනතාවට මෙච්චර හිරිහැර නොකර, මෙච්චර පීඩනයක් නොකර කරන්න බැරි නම් ඉල්ලාස් වෙන්න කියලා කියනවා. දැන් ඡන්දවලට බයයි, ඡන්දවලට බයයි. මේ සතියේ පාර්ලිමේන්තුවට ගේන්න යනවා පළාත් සභාවල මුද්දර පනතක්. අපි මේගොල්ලන්ගෙන් අහනවා ඇයි පළාත් සභා මැතිවරණේ තියන්නේ නැත්තේ? රටක ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන ලක්ෂණයක් තමයි මැතිවරණ නියම දිනට තියෙන එක. මැතිවරණයක් අවුරුදු දෙකකට සැරයක්වත් ජනතාවගේ කැමැත්ත අකමැත්ත විමසා බලන්න ඕන. ඉන්දියාව වගේ අලලපු රටේ මැතිවරණ සැලැස්ම කාලසටහන අවුරුදු 5කට සකස් කරලා තියෙනවා. අපේ දැන් පළාත් සභා සමහරව විසුල්ලා අවුරුදු 5කට හිටුයි. අපි කියනවා ආණ්ඩුවට කරුණා කළා පළාත් සභා මැතිවරණේ තියන්න. අපි ඒකට සූදානම් ඕන වෙලාවක මේ රටේ ජනතාව ආණ්ඩුවට උත්තරේ දෙයි. මේට මාස 3-4කට ඉස්සෙල්ලා ඔය මුදල් ඇමතිම
පාර්ලිමේන්තුවේ මැතිවරණ පිළිබඳ කාර්යක සභාවේ අපෙන් ඇහුවා විපක්ෂයෙන් මැතිවරණයක් තියන්න පළාත් සභාව මැතිවරණේ තියන්න දැන් මේක හිර වෙලා තියෙන්නේ පනත වෙනස් කරන්න නැතිනම් පරණ ක්‍රමයට තියන්න තුනෙන් දෙකේ බලයක් ඕන ඡන්දයක් ඕන දෙන්න ලෑස්ති කියලා අපි පැහැදිලිව කිව්වා පළාත් සභාව මැතිවරණ ක්‍රමයේ පරණ ක්‍රමයට තියන්න අපි සමගි ජන බලවේගයේ විදියට අපි සූදානම් ඡන්දෙ දෙන්න ඒ ක්‍රම වෙනස් කරන තුනෙන් දෙකකට ජනතා විමුක්ති පෙරමුණත් TN එකත් ඒකට එකඟත් වේදා ප්‍රකාශ කරා ඉතින් තාම මැතිවරණේ තිබ්බේ නැහැ මොකද්ද මේ මැතිවරණේ තියන්න යන්නේ අපි කියනවා තියන්න කියලා දැන් සල්ලි අච්චු ගහලා රුපියල් බිලියන 100ක් අච්චු ගහලා දෙනවා ප්‍රාදේශ සභා මන්ත්‍රීට කොටස පාර්ලිමේන්තු මන්ත්‍රීට කොටස මේ රටේ ඉතිහාසයේ වෙච්ච දේවල් නෙමෙයි මේවා දීලා කියන බලච්චියක් හරි හම්බ කරගනින්න කියලා තමයි දෙන්නේ මං අහන්නේ මේකෙන් මොකද්ද වෙන්නේ රටේ ආර්ථිකයේ වැටලා තියෙද්දි කලමනාකරණයක් නැතුව මුදල් අච්චු ගහනකින් වෙන්නේ රටේ උද්ධමනය වැඩි වෙනවා ඒ කියන්නේ ජනතාව තමයි මේවා ගෙවන්න ඕන බඩු මිල වැඩි වෙයි එහෙනම් ජනතාවගෙන් බදු අය කරලා තමන්ගේ ගෝලෙින්ද තමන්ගේ මන්ත්‍රීවරුන් සල්ලි හම්බ කරගන්න ක්‍රමයක් තමයි මේ ආණ්ඩුව නැවත වරක් ඉදන් හදලා තියෙන්නේ මහන්නේ ණය ගෙවන්න නෙවෙයි දැන් ණය ගන්න විදියකුත් නැහැ. මේ ආණ්ඩුව තමයි ට්‍රිලියන 4ක් මේ අවුරුද්දේක ණය අරන් තියෙන වැඩිම. ණය ගෙවනවා කියලා මේක වෙලා තියෙන්නේ ණය ගෙවන්න තමයි කටයුතු කරන්නේ. හැබැයි රටේ මිනිස්සුන්ට කන්න නැහැ. රටේ මිනිස්සුන්ට බෙහෙත් නැතුව හෙට අනිද්දා රෝහල් වල ගෙවල් වල මරණ තත්ත්වයට පත් වෙයි. කොවිඩ් 19 ආසාදිතින්ට තමන්ව පරීක්ෂා කරගන්න ඇන්ටිජන් කිට් නැහැ. ඉතින් ඒක මේක නිකන් හරියට ලෝකෙට පරකාසෙ gedette මරගාති වගේ තමයි මේක. තව කාරණාවක් දැන් අපි පෙබරවාරි 4 වෙනිදා ලෝක රටේම සමස්ත ජනතාව බලාපොරොත්තුන් හිටියා ඔබතුමාලගේ ඉන්න කොමාත්‍රිවරිය රංජන රාමනායක නිදහස් කරාවි කියන කාරණාව. ඊට පස්සේ ඊට කලින් දවසේ ඔබතුමාලගේ නායකයා ගිහිල්ලා අපි දැක්ක මාධ්‍යයත් කතා කරනවා අපි බොහොම බලාපොරොත්තුෙන් ඉන්නේ. ඊට පස්සේ 4 වෙනිදා අපි දැක්කා මේ ඔහුට ආදරය කරන පිරිසක් මේ වැලිකඩේ ඉස්සරහටත් ඇවිල්ලා තිබ්බා ජනතාව සූදානම් වෙන්න පිළිගන්න ඔබතුමාලගේ මොකක්ද ආරම්භලේ රංජන් රාමනායක මහත්මයා අද හිරේ ඉන්නේ එතුමා හොරකම් කළවත් මිනිමරලවත් වැරදි වැඩ කළවත් නෙමෙයි. එතුමා කතා කරන්න ගිහිල්ලා. හැබැයි මේ දවස්වල නිදහස් කරන උසාවියෙන් හොරකම් කරපු කට්ටිය සතියෙන් සතිය දවසෙන් දවස කෝටි ප්‍රකෝටි ගණන් මේ රටේ ජන කරපු දේශපාලඥෝ ආණ්ඩුවේ නායකෝ ටික නම් දිනෙන් දින නිදහස් කරනවා. ඔව් වැරදි කරපු අය හිරේ දාන්න අපේම ආණ්ඩුවේ හිටපු සමහර කොටස් කටයුතු කරපු ආකාරය තමයි එතන සිද්ධ වුණේ. මම මෙතනදි කියන්න යන්නේ අහවලා කියලා එක ඇමතිවරේ කිව්වා මම ඉන්නකන් රාජපක්ෂලාට විරුද්ධව නඩු දාන්න දෙන්නේ නැහැ කිව්වා. පස්සේ ඇමතිවරා කියලා ආණ්ඩුවට හේත් වුණා. දැන් ආණ්ඩුවෙන් තරහලා දැන් පැත්තක ඉන්නවා. ඉතින් ඒ වගේ අය අපේ ආණ්ඩුවේ හිටපු නිසා තමයි මේ ප්‍රශ්නේ වුණේ. ඒ වගේම සමහර අය ආණ්ඩුවත් එක්කේ ආණ්ඩුවේ අපේ හිටපු ඇමතිවරු විපක්ෂයේ හුරු කාණ්ඩායමත් එක්ක යම් යම් ඩීල් තිබ්බා. හැබැයි මම සන්තෝෂෙන් කියනවා ඒ කිසි කෙනෙක්ව සමග ජන බලවේගය නැහැ. අපිට උනේ දා හොරු අල්ලන්න ගිය අපි හොරුන්ට ලයිසන් දුන්න එකයි උනේ. දැන් ලයිසන් දුන්න හොරු උඩ පැන පැන හොරකම් කරනවා.